iPhone කියලා පිළිගන්න අදත් මගේ යාළුවෝ හැමෝම මගේ channel එකේ ඉන්න තවත් එක් වීඩියෝකට අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයා ඔයාගේ B app එක use කරලා ඔයාලගේ තියෙන light bill නැත්නම් වතුර bill හරියට ගෙවන්නේ කොහොමද කියන එක ගැන. ගොඩක් දෙනෙක් B app එක use කරාට මේ වගේ features තියෙනවා කියලා දැනන් හිටියට ඒවා හරියට භාවිතා කරන්නේ නැහැ කියලා අපි දන්නවා. AI වෙනුවෙන් තමයි වීඩියෝ ගරන් ඉන්නේ. මම කලින් කොහොමද ඔයාලට payment proof එකක් එක්ක ඔයාලගේ other bank transfer එකක් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගෙනවා. ඒ වගේම දුරකථනයකට ඔයාලගේ කාඩ් එකක් දාගන්නේ කොහොමද කියලා කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ තවම බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒ වීඩියෝ වල link එක පහල description එකේ අනිවාර්යෙන් දාන්න. හරි වැඩි කතා නැතුව අපි යන වීඩියෝට යන්න. මුලින්ම ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන මෝ කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක click කරාට පස්සේ ඔයාලට මේ වගේ එකක් බලාගත්ත හැකි. ඒකේ තියෙනවා මෙන්න මෙතන pay bill කියලා. ඒකට යනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් view and add කියලා මෙන්න මෙතන තුන්වෙනි අඩ. අන්න ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ වගේ එකක් මෙතන ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ light bill නැත්තම් වතුර bill ඔයාගේ B app එකට දාගන්න එක. ඒ කියන්නේ කලින් ඔයාලා වතුර bill එකක් දැම්මට පස්සේ එකපාරක් එක මේකට ඇතුළු කරාට පස්සේ නැවත ඔයාලට මේ දේ කරන්න ඕනේ නෑ. පළවෙනි පාර විතරයි මේ දේ කරන්න ඕනේ. මුලින්ම ඔයාලා B app එකට ඔයාගේ light bill හරියට ඇතුළු කරගන්න එක මේ අපි කරන්නේ මුලින්ම. හරි මුලින් මේක ඔයාලා කරන්න කලින් මෙන්න මෙතන තියෙන ධන ලකුණු තියෙනවා. අන්න ඒක click කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා උඩින්ම කස්ටමර් කියලා එකක්. ඒකේ ඔයාගේ නම සිලෙක්ට් කරන්න ඕන. ඔයාගේ account එක තියෙන නමට ඒක සිලෙක්ට් වෙනවා ඔටෝම. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා bill category කියලා. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ category ටික. ඒකෙන් ඔයා කරන්න ඕනේ ඔයා මොන category එකක්ද? light bill එකක්ද? වතුර bill එකක්ද? එහෙම නැත්නම් insurance ද? school එකක්ද? කැමති එකක් ඔයාලට මෙතනින් දෙන්න තියෙන්නේ. අපි කලින් කතා කරපු ටෙලිෆෝන් එකට කාඩ් එකක් දාන එක මෙන්න මේක හරහා තමයි සිදු කරේ. දැන් අපි වතුර බිලකට වතුර බිලක් කොහමද ගෙවන්නේ කියන එක කතා කරන හින්දා අපි මෙන්න මෙතන තියෙන වෝට් එකට යනවා මේ විදියට. ඒකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා නෙක්ස්ට් කරනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ වගේ සිලෙක්ට් බිල කියලා. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෝට් බෝඩ් කියලා. ඒක අනිවාර්යෙන් ඔයාලා සිලෙක්ට් කරන්න ඒක විතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන select bill type කියලා. ඒකට ගියාට පස්සේ අනිවාර්යෙන් ඔයාලා register කියන එක select කරන්න ඕනේ. unregister දෙන්න නැතුව register කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ next කරන එක next ඔබන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. සාමාන්‍ය විදිහට ඔයාලගේ nickname එක මෙන්න මෙතන දාන්න දෙනවා. ඒක මෙන්න මේ විදිහට nickname එක වගේ දානවා. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා account number කියලා. ඒ වෙනුවට ඔයා දාන්න ඕනේ ඔයාලගේ වතුර බිලේ තියෙන number එක. ඒ කියන්නේ ඔයාලගේ වතුර බිලේ account number එක තමයි මෙතෙන් දාන්න ඕනේ. ඔයාලගේ account number එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ water bill එකේ. හරි ඔයාලගේ account number එක හරියට ඇතුළත් කරාට පස්සේ මෙතන submit කරන එක ඔබනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ confirm කරන්න යනවා. ඔයාගේ විස්තර ටික හරියද කියලා බලලා හරියට ඔයාගේ විස්තර ටික තියෙනවා නම් මෙතනින් ගිහින් confirm button එක ඔබන්න. බැරි වෙලාවත් මෙතන ඔයාලගේ මොකක් හරි එකක් වැරදිලා තිබ්බොත් ඔයාලට මෙතන change කියන එක හරහා ගිහින් නැවත ඔයාගේ විස්තර ටික වෙනස් කරලා ආයෙ මෙතෙන් එන්න පුළුවන්. දැන් මගේ විස්තර ටික හරියද කියලා බලලා මේ විදිහට මම confirm කරනවා. හරි ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඔයාගේ ෆෝන් එකට OTP කෝඩ් එකක් එනවා. ඒක ඇතුළත් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි මගේ OTP කෝඩ් එක ආවා. මම ඒක මේ විදිහට ඇතුළත් කරනවා. හරි දැන් ඔයාලගේ වෝටර් බිල් එක සාමාන්‍ය විදිහට සක්සස්ෆුල් ඔයාගේ B app එකට ඇතුළත් වුණා කියලා මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. ඒක ආවට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙන pay bill එක හරහා ගිහින් දැන් මොනනම් ඔයාගේ payment එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන okay කරන එක okay කරලා
සාමාන්‍ය විදිහට නැවත මුල ඉඳන් ඩෑෂ්බෝඩ් එකට ගිහින් ආයෙන්න පුළුවන්. මම මේ ඕකේ කරන එක ටච් කරලා මුල ඉඳන් මෙන්නම් ඔයාලගේ ලේසිය උදෙසා. එතකොට ඔයාලට ඊළඟ පාර යනකොට ඒක ඔයාලට පහසුවක් වෙයි. හරි, මම දැන් මේ ඕකේ කියන එක ඔබනවා. හරි, ඊට පස්සේ මම කරන්නේ කෙලින්ම ආයෙ මගේ ඩෑෂ්බෝඩ් එකට යන එක. හරි, දැන් ඔයාලා මේකට ආවට පස්සේ නැවත කරන්න තියෙන්නේ ඔයාගේ පේමන්ට් එක සිදු කරන එක. දැන් ඔයාලට කෙලින්ම මෙන්න මෙතන පේ බිල් කියන එක හරහා ගිහින් ඔයාගේ පේමන්ට් එක කරන්න පුළුවන්. දැන් මෙතන ඔයාගේ account එක තෝරනවා. ඊට පස්සේ මෙන්න මෙතන බිල ප්ලේයර් කියලා තියෙනවා. අන්න ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා සිලෙක්ට් කරලා තියෙන කැටගරි ටික. ඒකේ මම වෝටර් කියන එක සිලෙක්ට් කරනවා. මෙන්න මේ විදිහට මම දැන් කලින් හදාගත්ත. හරි, ඒකට ගියාට පස්සේ මගේ account number එක විස්තර ටික බලා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මං නෙස්ට් කරනවා. හරි, දැන් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ සල්ලි තියෙන account එක මෙතනින් සිලෙක්ට් කරන්න. මම මේ වගේ account එකක් සිලෙක්ට් කරලා මම යවන්න ඕන ගාන මෙන්න මෙතන දානවා. මම දැනට පොඩි ගානක් දාන්නම්. මං බිල්ලේ ගෙවලා තියෙන හින්දා ඔයාලට පෙන්වන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕනම් pay on හරහා ගිහින් අදාළ දිනයක් වෙලාවක් සිලෙක්ට් කරලා ඒක හරහාගේ ට්‍රාන්සැක්ෂන් එක කරගන්න. නැත්නම් ප්ලේ නවු ගිහින් දැම්ම වගේ පේමන්ට් එක සිදු කරගන්න පුළුවන්. මම මේ ප්ලේ නවු ගිහින් එකට යනවා. හරි, ඊට පස්සේ එනවා සබ්මිට් කරන්න කියලා නැවත එකක්. ඒක මේ විදිහට සබ්මිට් කරාට පස්සේ ඔයාලගේ පේමන්ට් එක සිදු වෙලා තියෙනවා. දැන් ඔයාලගේ වතුර බිල නැත්නම් ඔයාලගේ ලයිට් බිල අදාළ විදිහට ඒ අදාළ ගෙවීම සිදු වෙලා තියෙනවා. ඔව්, ඔයාලට දැන් බලා ගන්න පුළුවන් උඩින් ආව මැසේජ් එකක් මගේ account එකෙන් රුපියල් 10ක් අයින් වුණා කියලා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම ඔයාලා නොදන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.